යොහානිද සිල්වා කියන්නේ මේ වනට ඉන්දියාව හා අපේ රටේ දැඩලෙස කතාබා ලක්කන චරිතයක් වී හමාරයි. ඇය මේ වනුේ නොදන්නා කෙනෙක් නැත්තරම් ගායන ශිල්පිනයක් ලෙස ලෝකයෙන් වසකරකත් යොහානිද සිල්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාධිපතිනය වී ඇති බවට ඉන්දියා පවසා තිබේ. ඇය පසුගිය දිනක ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් සතුට පළ කරමින් ට්විට පණවිඩයක් නිකුත් කරමින් කොළඹ ඉන්දිය මහා කොමසාරිස් මේ බව පවසා තිබේ. එම් පණිවිඩයේ මෙසේ සඳහන් වී තිබුණා. උපුටා ගැනීම. නවතම සංස්කෘතික තානාධිපතිනි යොහානිද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනීවල පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි YouTube නැටුම් වාර හිමි කරගත් ඇගේ මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් සිට සාමාන්‍ය පුද්ගලයන් දක්වා මිලියන ගණනාවක්ගේ හදවත් සොරාගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දිය ශ්‍රී ලංකා සබඳතාව මෙයින් පිළිබිඹුවේ. උපුටා ගැනීම අවසන්. එප්මනක් නොව ලොව හොඳම සිංදු ලැයිස්තුවේ 7 වන ස්ථානයේද මැණිකේ මගේ ගීතය ලබාගෙන ඇත.